ආයුබෝවන් සියලු දෙනාටම ඉෂිනි හෙට්ටිආරච්චි ප්‍රභූවින්ස් YouTube channel එකට ඕකොල සාදරයෙන් පිළිගන්නවා. අද මම ඕකොලන්ට කියලා දෙන්නේ නිවරදිව ඇන්තූරියම් පැලයක් හිටවන ආකාරය. ඕගොල්ලෝ තාම ඉෂිනි හෙට්ටිආරච්චි ප්‍රභූවින්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඇන්තූරියම් කියලා කියන්නේ ගෙවතු අලංකරණයට ඒ වගේම දේශීය වෙළඳපොළ සඳහා අපනයනය සඳහා අපි ඇන්තූරියම් වගාව සිද්ධ කරනවා. ඇත්තටම ඇන්තූරියම් වගාවට යහපත් ඉල්ලුමක් පවතිනවා. ඇන්තූරියම් වල ජනප්‍රියතාවය කොයි කාලයකවත් අඩු වෙන්නේ නැහෙනෙක් වැඩි වෙනවා විතරයි. ඇන්තූරියම් ශාකය ගත්තට පස්සේ මල් සඳහා වගා කරන ඇන්තූරියම් මේ වගේම පත්‍රවල විචිත්‍රත්වය අනුව වගා කරන ඇන්තූරියම් කියලා වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඇන්තූරියම් වල දේශගුණික අවශ්‍යතා ගත්තට පස්සේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 4000ක් දක්වා කලාපයේ ඇන්තූරියම් වගාව හොඳින් කරනවා. ඒ වගේම ඇන්තූරියම් ශාකයේ සෙවන වැඩිපුර අවශ්‍ය වන පළාටියක් හින්දා ස්වභාවික සෙවන ස්ථානයක වගා කිරීම එක් කෘත්‍රිම ක්‍රමයකට ලනු හෝ පැදුරු සෙවන දැල් මගින් සෙවන ලබා දීම සිද්ධ කරනවා. අපි දැන් බලමු නිවැරදිව ඇන්තූරියම් පැලයක් සිටවන්නේ කොහොමද කියලා. මම මුල්ම දවසේ මෙන්න මේ විදිහට පොල්ලෙලි අරගෙන පොඩියට කපා ගන්නවා. ඕකලන්ට පුළුවන් මේ විදිහට গিදර තියෙන පොල්ලෙලි අරගෙන පොඩියට චිප්ස් විදිහට කපා ගන්න. ඊට පස්සේ ජලය එකතු කරනවා මේක වැහෙන ප්‍රමාණයට. මේ පොල්ලෙලි කැවිලි ටික වැහෙන ප්‍රමාණයට ඕකලොත් ජලය එකතු කරන්න. මෙන්න මේ විදිහට ඕකලන්ට වෙළඳ පොලෙන් ගන්නත් තියෙනවා පොල්ලෙලි. ඒ වුණාට ඉතින් গিදරදී පහසුවෙන් ලබා ගන්න පුළුවන් හින්දා গিදරදී මේ ක්‍රමය අත්හදා බලන්න. ඊට පස්සේ අපි වතුර පුරවලා දේශෙම දවසක් තියලා තියෙනවා. ඊළඟ දවසේ අපිට පේනවා හොඳට කහට මතු වෙලා තියෙනවා මේ පොල්ලෙලි වල. අපි දැන් මේ කහට ටික ඉවත් කර ගන්න ඕන මෙන්න මේ විදිහට. දෙවන දවසේ කහට ටික ඉවත් කරගෙන මං ආයි ජලය පුරව ගන්නවා වැහෙන ප්‍රමාණයටම. මෙන්න මේ විදිහට උදෑසන මේ විදිහට පොල්ලෙලි ටිකට වතුර දාලා හවස් වරේ මම ජලය ඉවත් කර ගන්නවා. ජලය ඉවත් කරගත්තට පස්සේ මම මේ පොල්ලෙලි වලට කැප්ටාන් එකතු කරනවා. කැප්ටාන් ස්වල්පයක් එකතු කර ගන්නවා ගොල්ලොත්. ඊට පස්සේ ටික වෙලාවක් තියලා මම ඊළඟ දවසේ මේ ජලය ටික ඉවත් කර ගන්නවා. ඉවත් කරගෙන මෙන්න මේ විදිහට වතුර ටික බේරෙන්න මම දාලා තියෙනවා. තුන්වෙනි දවසේ තමයි අපි පොල්ලෙලි ටික වේලන්න ඕන. දැන් හොඳට වතුර බේරිලා තියෙන්නේ. ඒකින්ද මම මේ විදිහට අපේ පොල්ලෙලි ටික කපාගත්ත පොල්ලෙලි කැබලි ටික හොඳට අවුවේ දාලා වේල ගන්නවා. දැන් මම මෙන්න මේ විදිහට මුල් ගියපු ඇන්තූරියම් පැලයක් ගන්නවා. කලින් මම පොඩි පොට් එකක තමයි මේ පැලිය සිටවලා තිබ්බේ. දැන් මම ටිකක් ලොකු පොට් එකක නින්දන්නේ. ඒකින්ද මම පොඩි පොට් එකෙන් පරිස්සමට ගලවලා ගත්ත මේ ඇන්තූරියම් පැලය. අපි දැන් ඇන්තූරියම් පැලය සිටවමු. මම මෙතෙන්දී යොදා ගන්නවා අපි කලින් සකස් කරගත්ත පොල්ලෙලි කැබලි ටික, ඒ වගේම ටිකක් පොඩියට කඩාගත්ත ගඩොල් කැබලි කිහිපයක්, ඒ වගේම අපේ පැලය සිටවා ගන්න අපිට අවශ්‍ය වෙනවා පොට් එකක්. මගේ පුංචි ඇන්තූරියම් වගාව සඳහා මෙන්න මේ දේවල් විතරයි මම යොදා ගන්නේ, පොල්ලෙලි සහ ගඩොල් කැට පමණයි. මම මෙතෙන්දී ඔස්මකොට් හයිකේ කියන කැට පොහොර තමයි යොදාගන්නේ. පොල්ලෙලි අර විදිහට චිප්ස් විදිහට ගත්තට පස්සේ හොඳින් ඇන්තූරියම් ශාකයේ මුල් වර්ධනය වෙනවා. හොඳට මුල් වර්ධනය වෙලා ශාකය හොඳින් හැදෙනවා. මම මේ විදිහට පොට් එකක් ගත්තා. වෙළඳ පොඩේ තියෙනවා මේ විදිහේ පොට්, කළු පාට පොට්, යට සිදුරු සහිත පොට්. මේ තියෙන්නේ අපි කපාගත්ත පොල්ලෙලි ටික. ඔයාලට පේනවා ඇති පොඩියට මම කපාගෙන තියෙන්නේ. දැන් අපි අපේ ඇන්තූරියම් පැලේ ඉඳමු. මම මෙන්න මේ විදිහට පොට් එක ගත්තා. මුලින්ම අපි පොට් එකේ අඩියට තියන්න ඕන ගඩොල් කැට ටික. මෙන්න මේ විදිහට පොඩියට කඩාගත්ත ගඩොල් කැට. මෙන්න මේ විදිහට අපි පතුල අතුරන්න ඕන. මේ විදිහට ගඩොල් කැට ඇතිරුවාට පස්සේ මේ ශාකය හරහා ජලය ගමන් කරනකොට හොඳින් ගමන් කරනවා. ඒ වගේම ඇතුළ ජලය රැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ, මුල් කුණු වීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඉතින් ඕකලොත් මේ විදිහට පොට් එකේ යටතම ගඩොල් කැට පුරවන්න මෙන්න මේ විදිහට මම අපේ පොට් එකේ යටට මෙන්න මේ විදිහට ගඩොල් කැට ටික ඇතිරුවා ඔයාලට පේනවා ඉතින් ඊට පස්සේ මේ ගඩොල් කැටවලට උඩින් අපි කපාගත්ත පොඩි පොල්වල ටික මේ විදිහට කුතු කර ගන්න ඕන මෙන්න මේ විදිහට හරියටම අපේ පොට් එකෙන් භාගයක් වසන පරිදි අපි පොල්වල ටික මේ විදිහට කුතු කර ගන්න ඕන मैंने में दी हट एक तो करना गाना मैं भी दी हट पॉडी पॉल लिए दो डे पास से माँ खाली क्यों आगे होने आपे शाके मूल वार्तने में ना इधर करती है ना वह आगे में अंदर शाके है देना वह मैंने मैं भी दी हट हरी डे मम्मा पॉट्टे का बाग्या पिरने में दी हट पॉल लिए कुत करना कातर पास से आपे ऑस्मकोट කැට පොහොර ටික මම එකතු කර ගන්නවා ස්මකොට් හයිකේ කියන කැට පොහොර ටික ආයි අපි පොහොර යදුවට පස්සේ මාස 5කට පස්සේ තමයි ආයි අපි මේ පොහොර යොදන්න ඕන දැන් මම පොහොර යදුවා මේ ස්තරය උඩින් මේ විදිහට ඊට පස්සේ මම ආයි පොල්ලි තට්ටුවක් පොඩියට අතුරවනවා දැන් ඔන්න අපේ පැලේ ප්‍රවේශමෙන් मूल कड़े नकली दिहट उड़ीन तियागा नौन तियागेन मे पलय व्यसन पारिधे अभी प्रवेश इतर पोल के कुतकोन अभी कपागत मूल कड़ेन दिन होना इटाम प्रवेश मेन मूल मंडल हानिया नौन विधिहट अभी मे पल इटवगा नौन मिन मे मेन मे विधि अभी अंतर फलया सिटवे मेते मम्मी उदागे गडोल के अट इवे अभी पड़ी अट कपागत पोल विरा मैं मे विधि अभी प्रवेश मेन पल इंदगा अभी अंतर शाखया सिटवनकोट किसी पसदागा नहने अब पोहरा अनिवार्य अभी पसदागा नींद मैंने मे विधि अभी तत्वा अभी अंतर फलया निवर जीव बदून गतकट पास मम्मी इंदगा पहले लेट अरगे आनावा मैं मेट इंदगा पेन अभी मैं सीटवगा हेम पहले पोटेट याटी गडोल के मत तील इतकोट हेकर चल शाक मगे लागेन हे पिट तट पिटवयान अभी चल योदा उदयवार इवागेम हतर पास चल योदा होंदन मे विद्योलांटे मल बंदना मगे चल योदागा पुलवा हवस हतर पास जल यदीम इतना हंदन शाक वलट क्रमानुकूल चलोदान मे विद्यम मम्मे एंतोरियम वगावे एंतोरियम पेर सिटवाने वगेम चलोदाने पोहरदाने मैं मे विद्यट निवर दीव एंतोरियम पोटेकाक बदून गतकेम कोलगान मलगा पुलवा मैं मे विद्यट इंदोट पास හොඳට මුල් වර්ධනය වීමේ ඉඩකඩ තියෙනවා මොකද අපි පොඩි පොල්වල චිප්ස් දාගත්ත හින්දා ඇත්තටම මේ විදිහට ඇන්තුරියම් පැලයක් සිටවුවොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ඕගොල්ලන්ටත් තාමත් ඉෂිනි හෙට්ටි ආරච්චි ප්‍රභු ගේම්ස් YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්තම් subscribe කරන්න ඒ වගේම මගේ වීඩියෝ එක ලයික් කරන්න ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ අදහස් පහලින් comment කරන්න එහෙනම් මං ගිහින් යනවා ස්තුතියි।